And now, live at 8. Hi, Bowen. Ekwa Nada Super Pradima. අදවසේ සිදුවන හැම දෙයක්ම ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබරතෝක ප්‍රකාශය live at 8. අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. 2020 අයවැය ඡන්ද විමසීමකින් තොරව සම්මත වේ. අදත් කොවිඩ් මරණ දෙකක් නව ආසාදිතින් 277 දෙනෙකු හමු වෙයි. බූස බන්ධනාගාරයේ රැඳවියන් 30 දෙනෙකුටත් COVID. ගුවන්ින් ගොස් නිරෝධායන නීති කඩන්නන් සෙවීමේ මෙහෙයුම් ආරම්භයි. මට්ටක් කුලියේ හුදකලා ප්‍රදේශවලට ගිය 15 දෙනෙකු අතඩංගුවට. බෝගම්බර බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධතාව අවසන්. සියලු දෙනා බන්ධනාගාර දෙකකට මාරු කෙරේ. සතියන්තයේ දුම්රිය ගමන් සියල්ල අවලංගුයි. තනතුරෙන් විශ්‍රාම යන මැතිවරණ කොමිසමේ සභාපති ඕනම රැකියාවක් කරන කෙනෙක් රැකියාව සතුටින් කරොත් ඒක තමයි තෘප්තිවත් නොවේ මේ වසරේ කළ වියදම් පිළිබඳව රජය ඉදිරිපත් කළ විසර්ජන පනත් කැටුම්පත අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා පනත් කැටුම්පත ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රුපියල් මිලියන 70000ක මුදලක් වියදම් කර ඇති බවයි අප රජයේ වෙළඳපොළ සීමාවන් හඳුනාගෙන රාජ්‍යංශයේ පුළුල් කාර්යභාරයේ ඉටු කිරීම කැප රජයක් ලෙස ක්‍රියාත්මක වෙනවා අනපේක්ෂිතව දෙවන පැල්ලි බලපෑමන්ත සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය 0.03ක තරම් අඩු මට්ටමකට තබා ගනිමින් මර්ධනය නිරෝධායන ක්‍රියාවලියේ අපට ඉදිරියෙන් සිටීමට හැකි වී තිබෙන්නේ ඒ නිසයි කතරු කතානායකතුමනි අතුරු සම්මත ගිණුම් වලින් ඇති සීමාවන් මෙන්ම අපට හිමිව ඇති දුර්වල අයවැය कोरोना वायरस से कल्पना करने तो विशाल प्रांत दरात मिला इसी हुआ रोगी हंदुरा गनी निरोधायने नियम परीक्षण हाँ आश्रित शुभ साधन कटयुत सदा मेवेन विट राज्य वेदम कर अति मुदल प्रमाण दंड रुपया मिलियन हत दाह පමණ වෙනවා රෝග නිවාරණය කරන කටයුතු සඳහා කොළඹට පමණක් සීමා වී තිබූ රෝවල් ධාරිතාවය වසරකටත් අඩු කාලයකින් දිවයිනේ විවිධ ප්‍රදේශ දා ආවරණය වන පරිදි රෝවල් 17ක් දක්වා වැඩි කර තිබෙනවා රෝගයට ගොදුරු වූවන් සඳහා විශේෂ ප්‍රතිකාර කිරීමේ හඳන් සංඛ්‍යාව 600ක් පමණ මට්ටමකට වැඩි කර තිබෙනවා රෝග පරීක්ෂා කිරීමේ PCR ධාරිතාවය දිනකට 7500 සිට 10000කට වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එම පරීක්ෂණයකට අයවැයන මුදල රුපියල් 6000ක ප්‍රමාණයක් තුළ දිනක වියදම රුපියල් මිලියන 50ක් ඉක්මවා තිබෙනවා දින 14ක රෝග නිවාරණයට ලක් කරන පුද්ගලින්ගේ ආහාර හා සුබ සාධනයටද විශාල මුදලක් රජය වැය කරනවා ඒ අතර මෙම කොවිඩ් වසංගතය නිසා තත්ත්වයට අඩු වීමේ බලපෑම් වලට ලක් වූ පවුල් වලට 5000ක දීමනාවක් ලබා දෙනවා තරුවතා නායක තුමනි විශ්සයි විශේෂිත වාර්ෂික ගෙවීමට ඇති විදේශ ණය සේවා ප්‍රමාණය ඩොලර් මිලියන 4200ක් පමණ වෙනවා විපක්ෂයේ සහ ඔවුන්ට උපදෙස් දෙන දේශීය හා විදේශීය විශේෂඥයින් පුරෝගතනය කළේ රට විශාල ණය මුලකට ලී ණය සේවා පැර රටක් වන බවයි එම පුරෝගතන වලින් පෙන්වූ අඳුරු චිත්‍රය වෙනුවට අපේ රජය විශ්සයි විශ්ස සඳහා ගෙවීමේ වූ විදේශ ණය ඇතුළු සියලු ණය ගෙවූ බවද එම ගරු සභාවට වාර්තා කරන්නේ ඒ මහත් සතුටකිනි ඉටුකර ගැනීමට හැකි වුණේ අනවශ්‍ය ලෙස විදේශ ණය ගැනීම අඩු කිරීම මෙන්ම ආනයන යම්තාක් දුරකට කළමනාකරණයට ගෙන ඇති උත්සාහය වගේම ණය බීතිකාව උහුදෙක් මේ රටේ සම්පත් විකිණීමට හා නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සාධාරණය කිරීමටත්ගත් උපාය මාර්ගයක් බව අප හොඳින්ම වටහාගත් නිසායි මේ අවුරුද්ද ගෙවුනේ අයවැයක් නැතුව අගමැතිතුමා අද පාර්ලිමේන්තුවට ගෙනාවේ මේ අවුරුද්දට අදාළ අයවැය. ලබන වසර සඳහා අයවැයත් ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුවට ගේනවා. අද පැවති අයවැය විවාදයේදී විපක්ෂයේ ප්‍රධානම චෝදනාවක් වුණේ ආණ්ඩුවට මේ වසරට අයවැයක් ගෙනීමට නොහැකි වීම ගැනයි. මේ රටේ ඉතිහාසයේ කිසිම කාලයක අයවැයක් නැතුව රටක් දුවලා නැහැ. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා අයවැයක්වත් ඉදිරිපත් කරන්න. මොකද්ද කරලා තියෙන්නේ? මොකද්ද කරලා තියෙන්නේ කියලා පෙන්වන්න කියන්න. අපි දිගින් දිගටම ලෝකයේ සිටින සෑම ආයෝජකයන්ටම අපි කතා කරලා තියෙනවා. ඒ කතා කරද්දී අපිට කියනවා අය අය. ඕගොල්ලොන්ගේ විපක්ෂය අපිට කියන්නේ වෙන කතාවක් කියලා කියනවා. මම විපක්ෂයෙන් ආරාධනා කරනවා. අපි ඒ කරගමු. එනකොට මේවා ගිහිල්ලා වෙන තැන් වලට ගිහිල්ලා කියවනකොට බොරු කියන්නේ නැහැ කියලා තමයි මම කියන්න අවශ්‍ය. අපි මොනම හේතුවකටවත් කේලම් දේශපාලනේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. අනේ මේ ඒව එහෙම සිදුණු කාලයක් තිබෙන්නේ නැති.
නමුත් ඒ කාලේ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට පේන දේ තමයි මහ ජනතාවට මහ ඡන්දෙට කලින් නම් ලොකුම ලොකු ආදරයක් තිබුණා. දැන් මහ ජනතාව වැඩක් නැහැ. දැන් ඡන්දේ ඉවරයි. බොහොම පහදිලිව අපි රජයක් කැඩලා අපේ යුතුයකම සහ වගකීම අපි ඉටු කරන. මේක අභියෝගාත්මක කාලයක්. අපි අභියෝගය බාර ගන්න ලෑස්ති. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා අභියෝගය බාරගෙන ජයගත්තු නායකයෙක්. අපිට ආරංචි වෙනවා මේ ආණ්ඩුවේ සියලුම අමාත්‍යාංශවලට දරුණු දේලා තියනලු මේ වසර ඇතුළත කරපු වැඩ ගැන කැටි වීඩියෝ එකක් නිර්මාණය කරන්න කියලා. දැන් පොර නැහැ. මුළු රටේ කොහෙවත් නැහැ කුඹුරු ටික පාළු කරපු හැටි. දැන් වීඩියෝ එකට එනවා. එතකොට දයාසිරි ජයසේකර මහත්තුමා බතික් කැමති හැටියට අර බතික් වලින් ජාතික කොඩියක් නිර්මාණය කරලා කඩුව මැද්දෙන් අල්ලගෙන ඉන්න සිංහයාගේ කොඩිය මේ අවුරුද්ද තුල හදපු හැටි. එතකොට සෞඛ්‍ය කැමතිතුමිය කලගෙඩි ගඟට දාපු හැටි. පොල්ගෙඩි? ඔව් පොල්ගෙඩිය මීටරෙන් මැනපු හැටි වෙනද අමෙතුමා අවසානයේ මේ සේරම එකතු වෙලා ජනතාව ගොනාට අඳපු හැටි. ඒක තමයි මේ වීඩියෝ එකේ ගහන්න තියෙන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ පොහොර ගෙනෙලා තිනවා බිලියන 1.2ක. මේ පොහොර ඔක්කොම ගෙනෙලා තින්නේ අමතුමා මන්ත්‍රීතුමා භාවිතයට නුසුදුසු පොහොර. ලැබ් වලින් මේ ටෙස්ට් රිපෝට් එක ෆේල් වුණාට පස්සේ ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ හිටපු කෘෂිකර්ම අමතුමාලා රිපෝට් අලුතෙන් දාලා හොර පොහොර බෙදලා තිනවා. ඒ අනුව බිලියන 1.2ක වංචා සහගත ලෙස පොහොර ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ගෙනෙලා බෙදලා තමුනාසෙලගේ අනුරාධ ප්‍රදේශයේ හිටපු අමතිවරයා. මම අහන්න කැමති කවුද ඔය කෘෂිකර්ම අමතුමා කියලා? තමුනාසලගේ මාධ්‍ය හමුවල තමුනාසල කියන්නේ මොකද්ද? ගෝඨාභය ෆේල්. හැබැයි මම ඔබට කියනවා අනෙක් රටවල් එක්ක සංසදනය කරාට පස්සේ ගෝඨාභය මහත්ය අසමත් නැහැ සමත්. මේ ෆේල් කියලා කවුද කතා කරන්නේ? ෆේල් ගැන කතා කරන්නේ ජනවාරි 8 වෙනිදා දිනලා මාසයක් යනකොට මහ බැංකුව මංකොල්ල කාපු වෙන ටික. දදාස් විශ්වවසර සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත් කැටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි. අද දින පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් ඇතුළු බාහිර පුද්ගලයන් සිදු කිරීමටද ඔවුන්ට ඇතුළු වීමටද ඉඩ ලබා දුන්නේ නැහැ. COVID-19 ව්‍යාප්තියත් සමග අද පාර්ලිමේන්තුව රැස්ුනේ දැඩි සීමා කිරීම යටතේ. අද දිනේදී පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් කැඳවුවද සභාගර්භයට යාමේදී අවශ්‍යතාවය සලකා බලා පමණක් එය සිදු කරන ලෙස මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දී තිබුණා. සභාවේ අත්‍යවශ්‍යයෙන්ම රැඳී සිටිය යුතු මැති ඇමතිවරුන් හැර සෙසු අයට සභා ගැබට යාබද ආලින්දේ විශේෂ ආසන සූදානම් කර තිබූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. දැනට බන්ධනාගාරභාරයේ රඳවා සිටින මන්ත්‍රීවරුන් තිදෙනා අද දිනේදී පාර්ලිමේන්තුවට නොකැඳවීමටයි පියවරගෙන තිබුණේ. වැලිකඩ බන්ධනාගාරයේ COVID-19 වෛරසය පැතිර යාම මෙම තීරණයට හේතුවයි. මේ අතර අද දිනේදී පාර්ලිමේන්තුවට බාහිර පුද්ගලයන් කැඳවීමද අත්හිටුවා තිබුණා. ඒ අනුව මාධ්‍යවේදීන්ටද අද පාර්ලිමේන්තුවට ගොස් රැසීම ආවරණය කිරීමට අවස්ථාව හිමිුනේ නැහැ. අද දිනේදී පාර්ලිමේන්තුවට පැමිණි සේවක මණ්ඩලයද අඩුමට්ටමකයි පැවතුනේ. බස්නාහිර පළාතේ සංචරණයේ සීමා කර ඇති ප්‍රදේශවල පදිංචි සේවකයන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම සහ බස්නාහිර පළාතෙන් පිටපළාත්වලට කිසිවෙකුටත් ගමන් කිරීම තහනම් කර ඇති නිසා පිටපළාත්වල සේවකයන් අද දිනේදී සේවයට වාර්තා නොකිරීම මීට හේතුව බවයි වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසුවේ. දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති රැසක් එකවර ආරම්භන ලෙස ඉදිකිරීම් ශාස්ත්‍රයේ ප්‍රමුඛයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන්නා. ඒ ඉදිකිරීම් ශාස්ත්‍රයේ නිරත ආයතන 10ක නිලධාරීන් සමග ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඉදිකිරීම් ශාස්ත්‍රයේ නිරත ආයතනවල නිලධාරීන් සමග පැවති මේ සාකච්ඡාවේදී ජනාධිපතිතුමන් සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු මධ්‍යම සහ ඉහළ මධ්‍යම ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර ආරම්භන ලෙසයි. ඒවා නව තාක්ෂණයේ හා ක්‍රමවේද උපයෝගී කරගනිමින් නිර්මාණශීලීව පරිසරයේ සුරකින ලෙස කඩිනමින් ඉදිකළ යුතු බවද ජනාධිපතිතුමන් පෙන්වා දුන්නා. ඉදිරි තෙවසර තුළ මධ්‍යම පන්තිකයන් උදෙසා නිවාස 15000ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරන අතර අඩු සහ ඉහළ මධ්‍යම ආදායම් ලාභීන්ගේද ඉල්ලුම ඉටුවන පරිදි සිව් වසරක් තුළ ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවාස ඒකක ගණන 36,884ක්. එහි පළමු අදියරේ යටතේ පෑලියගොඩ, කොළොන්නාව, බ්ලූ මැන්ඩල්, කොට්ටාව, මාකුඹුර, කොට්ටාව පළතුරුවත්ත, බොරලැස්ගමුව, මාලබේ, මහනුවර, ගැටමේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙනවා. ඉදිකිරීම් ශාස්ත්‍රයේ නිරත දේශීය කර්මාන්තකරුවන්ට ඊට එක්වීමට අවස්ථාව සැලසෙන අතර විධායක, ව්‍යවස්ථාදායක සහ සියලු ශාස්ත්‍රවල විශාල තරුණ පිරිසකගේ නිවාස ඉල්ලුම සපුරාලීම ඉන් අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමන් සඳහන් කළා. අපෙන් ගොඩක් ඉල්ලුම ආවා තරුණ එක්සිකියුටිව්ස්ලාට, එන්ටර්ප්‍රනර්ස්ලා, එහෙම ඉන්නවනේ ගොඩක් මේ වගේ මිඩල් ඉන්
ගන්න ඒකට අපි හැදුවා ණය යෝජනා ක්‍රමයක් බැංකුත් එක්ක ඒක අනුව මාසිකව යම් කපල්ලෙකට හරි යම් එක්සිකියුටිව් කෙනෙකුට ගෙවන්න පුළුවන් ඒ අෆෝඩබල් ක්‍රමවේදයකට ඒකට ඉඩමටවත් අපි අය කරන්නේ නැහැ construction field එක තාමත් වැදගත් නේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ GDP එකෙන් 10%ක් විතර construction field එකෙන් ඇඩ්ුණා ඒකත් එක්කම අනිත් ඒවා යකඩ හදන අය ඇලුමිනියම් කරන අය මේ ඔක්කොම එකව වෙනවනේ හැබැයි මේක ඉක්මන් වෙනවට වුරුදු 4 ඇතුළත 15,000ක්වත් ඉක්මන්ට දෙන්න ඕන මේකම දැන් low income ඒවාත් අපි කරනවනේ දැන් මේවා ඉක්මන්ට හැදෙනවා නම් ඒ වගේ තව අප level එකටත් අපිට හදත හැකි පටන් අරගෙන කාලේ නාස්ති කරන්න බෑ මේවට ඕන අලුත් ටෙක්නොලොජි තියෙනවා නම් ඒවා ගේන්න මොකද එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ තව තව ඇඩ් කරන්න ලංකාව පුරාම හැම පළාතකම නිවාස අවශ්‍යයි හැබැයි ඉතින් අපි හුඟක් කාලයක් ගන්නව නම් ටාගට් එකට අපිට යන්න පුළුවන් වෙන්නේ නැහැ රජයේ විසින් පාලන මිලක් නියම කළද වෙළඳපොලේ සහල්ලිංගයක් මතුව ඇති බව වෙළඳුන් පවසනවා අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන් අප මේ පිළිබඳව විමසා බැලීමක් කළා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍ය බඳුන ගුණවර්ධන මහතාද අදහස් පළ කළා පසුගිය 4 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපෑත්වෙන පරිදි සහල් නිෂ්පාදකයන්ට සහ මෝල් හිමියන්ට සහල් අලවිය සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා ඒ අනුව තම්බන ලද සුදු සහ රතු සම්බා සහල් කිලෝග්‍රෑම් 1ක් සඳහා මෙන්ම සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් නියම කෙරුණා. තම්බන ලද සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා උපරිම මිල රුපියල් 92ක් ලෙසයි එහි සඳහන් වුණේ. 2003 අංක 9 දැන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 25 වගන්තිය යටතේ නිෂ්පාදකයෙකු මෝල් හිමියෙකු අදාළ උපරිම මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු වනවා. අද මේ පිළිබඳව පත්‍රයේ වැඩසටහන ඉදවීම සාබැලුවා. අපි ආවා පිටකොටුව 4 වන හරස් වීදියට. මේ 4 වන හරස් වීදිය තමයි මේ තොග වෙළඳාමේ නිරත වෙළඳ මහතුන් නිලයේ මෙම පාලන මිලට තියෙනවද? පාල එන්නේ නැහැ. පාලන මිලට තාම ඒකලා යවන්න බෑ කියලාගෙන තමයි තියෙන්නේ. සමහර අයගල කියනවා වී හම්බුනොත් යවන්නම් කියලා කියනවා කොටලා. දැන් මිල ගණන් කොහොමද මේ? සම්බයම 114 කියන මෝල් වල. අපිට මෙහෙ කියලා 90ට දෙන්නත් බෑ. ඒකට මොනවාරි සැලසුම කළා දෙන්න ඕනේ. මිල පාලනයක් දාපු නිසා හාල් මෝල් වලින් අපිට මිල ගණන් කොට දෙන්නේ නැහැ දැන් මෝල් වලින්. රසුදු කැවුළු රතු කරතු කැකුළු නාඩු සමහරට හිඟයක් පවතින්න පුළුවන්. සර් මිල පාලනේ හොඳයි. ඒනකට මිල පාලනේ හොඳ වුණාට අපිට විකුණන්න හාල් එන්නේ නැහැනේ. ගරු ඇමතිතුමනි පාලන මිල ගණන් දානවා. මොන ආණ්ඩුවක කාලෙත් පාලන මිල ගණන් දැම්මම ඊට පස්සේ ඒවා පොතේ තියෙනවා කඩේ නැහැ. හැමදාම විපක්ෂයේ ඉන්න අය චෝදනා එල්ල කරනවා කෝ පාලන මිල කියලා. ඔබතුමාලත් විපක්ෂයෙන් දැද්දි එහෙමයි. දැන් ඔබතුමාලා ආණ්ඩු පාර්ශවයේ. හැබැයි ප්‍රායෝගික වෙන්න ඕනි අපි බිම් මට්ටමේ මේක මිලදී ගන්න බැරි නම් පාලන මිලෙන් ඇති ඵලයේ කුමක්ද? අධිකරු ජනාධිපතිතුමා විසින් මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තමයි මේ හාල් වලට උපරිම මිලන් නියම කරලා තියෙන්නේ. දැනට සතොස සහල් තිබෙනවා නඩු සහල් සුපිරි මිලන් සෙල් වලත් තිබෙනවා. මේ සමහර සිල්ලර කඩවල නැති එකේ ප්‍රශ්නේ විසඳීම සඳහා අපි නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය කරනවා. දැන් පරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය පැමිණිලි කිරීම කියන කාරණාවම නෙවෙයි පාලන මිල කියන එක අර ජනතාව තවත් හාස්‍යයට එහෙම ක්‍රම වේද හදන්න බෑ. මොකද හේතුව නීතිය ක්‍රියාත්මක කරේ නැත්නම් හංගගෙන ඉඳරි වෙලා දෙන්නේ නැත්නම් ඒකට නීතියක් තියෙනවා ක්‍රියා කරන්න. අපි බලමු හෙට ඒක උනේ නැත්නම් මොකද කරන්න කියලා. COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 48ක් දක්වා අද ඉහළ ගියා. ඒ අද දිනේදීත් ආසාදිත මරණ දෙකක් මෙරටින් වාර්තා වීමත් සමගයි. මේ අතර වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 277 දෙනෙක් අදත් වාර්තා වුණා. COVID-19 රෝගයේ ආසාදනය වීමෙන් අද ජීවිතක්ෂයට පත්ුනේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලෙක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියම පුද්ගලයා නිදන්ගත පෙනහළු රෝගයකින්ද පෙළුණු අයෙක් බවයි. මේ අතර මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද COVID-19 ආසාදනය වී සිටියේදී අද මිය ගියා. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID-19 නියුමෝනියාව සමග ද්විතීක බැක්ටීරියා ආසාදනයක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගියා.
පසුගිය ඔක්තෝබර් මාස 3 වෙනිදායින් ආරම්භ වූ කොවිඩ් දෙවැනි රැල්ලෙන් පසුව මියගිය ආසාදිතීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වුණේ අවුරුදු 40ත් 50ත් අතර වයස් කාණ්ඩවල පසු වූ අතරින් එම වයස් කාණ්ඩවල පසු වූ ආසාදිතීන්ගෙන් මරණ නවයක් මේ වන විට වාර්තා වී තිබෙනවා දෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අවුරුදු 50ත් 60ත් අතර වයසේ පසු වූ ආසාදිතීන් අතරින් එම සංඛ්‍යාව 6ක් මෙම මරණ රැසකට විවිධ රෝගාබාධද හේතු වී ඇති නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මැදි වයසේ පසුවන්නන් මරණයට පත්වීමේ ප්‍රවණතාවක් මේ වන විට දක්නට ලැබෙන බවයි. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම කිව්වේ මේ අලුතෙන් නිර්මාණය වෙන්න ඉඩ කඩ තියෙන රෝගී පොකුරු කල්තිය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා සමස්තයක් විදිහට මේ රෝග තත්ත්වය රට තුළ පාලනය කරන්න. අපි මේ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේදී වැදගත් වන කාරණයක් තමයි බොහෝ නොවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ විශාල අවධානයක් මේ වෙලාවේ යොමු කරන්න ඕන. මේ අතර මේ වන විට වැඩිම ආසාදිතීන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ වාර්තා වූ ආසාදිතීන් 635 දෙනා අතරින් රෝගීන් 251 දෙනෙකුම කොළඹින් වාර්තා වී තිබෙනවා. ඒ අතර රෝගීන් 234 දෙනෙක් වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන්. අපේ අනිකුත් පළාත්වල මේ වන විට යම් කිසි ආකාරයක පාලනයක් අපේ රටේ තිබෙනවා. නමුත් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ වෙන්නත් ගම්පහ දිස්ත්‍රික්කයේ බටහිර කොටසට වෙන්න වගේත් ආසාදිතයන් වාර්තා වෙනවා. හැබැයි මේ ආසාදිතයන් වාර්තා වන සංඛ්‍යාවන් වැඩි වීමද අපි දකින්නේ එක තැන විශාල සංඛ්‍යාවක් වාර්තා වෙන තත්ත්වයන් තිබෙනවා. සමහර මහල් නිවාසවල ඒත් එක්කම අපගේ බන්ධනාගාරය තුල පොලිසිය තුල ඒත් එක්කම ඊයේ දිනේදී වාර්තා වුණා ගොඩ නැගිලි හදන සංකීර්ණයක් තුල. ඒ වගේ ඒ සංඛ්‍යාවන් වැඩි වෙන්න හේතු වෙලා තිබෙනවා. එක ස්ථාන විශාල සංඛ්‍යාවක් හම්බෙච්ච අවස්ථා තිබෙනවා. ඉතින් ඒකින්ද කොවිඩ් තියන තාක්කල් අපි තිතා ගන්න ඕනේ බයනකයි. අවදානම්. තත්ත්වය බැරෑරුම්. මේ වන විට කොළඹ වැඩබිම් ආශ්‍රිතවද ආසාදිතින් වාර්තා වෙමින් පවතිනවා. චීන තානාපති කාර්යාලය අද නිවේදනය කළේ මෙරට සේවයේ නිරතව සිටින චීන ජාතිකයින් සිව් දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි. ඔවුන් කොටහින ප්‍රදේශයේ ඉදිකරන ව්‍යාපෘතියක් හා සම්බන්ධව සේවය කළ පිරිසක්. ඊයේ දවස් තුල ඊට කලිනුත් අපි රෝගීන් විශාල ප්‍රමාණයක් සමහර අවස්ථාවලදී ආයතන වලින් හොයාගත්තා. ඒ වගේම කොල්ලූපිටිය ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයකදී ඒ විදිහටම රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට සොයා ගන්න හමු වුණා. ඔවුන් බ්ලූ මණ්ඩල් ප්‍රදේශයේ වාසය කරන පදිංචි අය. ඒ නිසා තමයි රෝගය වැළඳුණා කියලා අපි විශ්වාස කරන්නේ. මේ තත්ත්වය ඉදිරියටත් සිදු වෙන්න පුළුවන්. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතවද මේ වන විට ආසාදිතීන් වාර්තා වෙමින් පවතිනවා. දිවයිනේ සියලු බන්ධනාගාර ආවරණය වෙන පරිදි කරන ලද PCR පරීක්ෂණ වලින් ආසාදිත රැඳවියන් 155 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. තවත් බන්ධනාගාර නිලධාරීන් 3 දෙනෙකුටත් ඖෂධ සංයෝජකවරයෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර පද්ධතිය ආශ්‍රිතව මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතීන් ගණන 159ක්. මේ අතර බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත්තා. අධිකරණ නියෝගයක් මත බන්ධනාගාරගතවන රැඳවියන් නිරෝධායනය සඳහා මෙම බන්ධනාගාරයට යොමු කෙරෙන අතර ආසාදිතින් හමුව තිබුණේ එලෙස යොමු කළ පිරිස අතරින් අද එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලේ මත නැග මෙලෙස විරෝධතාවයක නිරත වුණේ බන්ධනාගාර පරිශ්‍රය තුල පවතින අනාරක්ෂිත බව හේතුවෙන් තමන් වෙනත් බන්ධනාගාර වෙත යොමු කරන ලෙස ඉල්ලමින් පසුව බන්ධනාගාර පරිශ්‍රයට කැරලි මර්ධන ඒකකයේද කැඳවා තිබූ අතර එම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර හැරීමටද පියවරගෙන තිබුණා නිරෝධායනය සඳහා බූස බන්ධනාගාරයට යොමු කර සිටි රැඳවියන්ගෙන් 3 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා බන්ධනාගාර තුල මතුව ඇති මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතාද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අද බෝගම්බර බන්ධනාගාරයේ රඳවියන් කීප දෙනෙක් ඒගොල්ලෝ නිරෝධායන මධ්‍යස්ථානයේ නීති රීති වලට අනුකත වෙන්නේ නැතුව ඒගොල්ලොන්ට කොළඹ ස්ථාන වලට මාරු වීමට අවශ්‍ය බව පවසමින් වහලෙට නැගලා තිනවා. විශේෂයෙන් අද දින බෝගම්බර බන්ධනාගාරයේ PCR පරීක්ෂණ සිදු කිරීමට බන්ධනාගාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ගොස් තිබියදී ඔවුන් කොළඹ ආශ්‍රිත දේශවල මද්ද්‍රව්‍ය භාවිතා කරන රැඳවියන් ඒ රැඳවියන් කීප දෙනෙක් මේ ආකාරයෙන් බෝගම්බර බන්ධනාගාරයේ වහලෙට නැගලා කටයුතු කරන. නමුත් අපි සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව තමයි අපි ඉදිරි කටයුතු සිදු කරන්නේ මේ රැඳවියන් සම්බන්ධයෙන්. මේ අතර අද දිනේදී පොලිස් නිලධාරීන් 53 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිස අතරින් හඳුනාගත් බවයි. පසුගිය පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකා පොලිසියේ නිරෝධායනයට ලක් කළ නිරෝධායන මධ්‍යස්ථාන වලින් 53 දෙනෙකු බිහි වී තිබෙනවා. මේ සියලු නාම දැනට දින 10කට පෙර නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන ගිය පොලිස් නිලධාරීන් අතරින් බිහි වී තිබෙන්නේ බස්නාහිර පළාතේ. ඒ නිසා අනු පොකුර දැනට අක්‍රිය වෙමින් පවතිනවා. සෑම විටම එම ආසාදිතයින් බිහි වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පමණයි. වෙනත් පිටස්තර ප්‍රදේශවල රාජකාරී කරන සාමාන්‍ය රාජකාරී කරන නිලධාරීන් අතරින් කොවිඩ් ආසාදිතයින් බිහි වෙන්නේ නැහැ. 3000කට ආසන්න පොලිස් නිලධාරීන් නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායන වෙමින් සිටිනවා. මේ අතර තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් ආශ්‍රිතවද මේ වන විට ආසාදිතයින් වාර්තාවෙමින් පවතිනවා. හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් අද තාසාදිතින් සිව් දෙනෙකු හඳුනාගත්තා.
එමාසාදිතින් රෝහල්ගත කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විටම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 219ක්. මේ අතර තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද ආසාදිතියෙකු හඳුනාගෙන තිබෙනවා. ඔහු රෝහල්ගත කිරීමට පියවරගත් සෞඛ්‍යංශ ඔහුගේ ආශ්‍රිතින් PCR පරීක්ෂණ සඳහා යොමු කළා. එමෙන්ම එම කර්මාන්ත ශාලාවට සේවය සඳහා පැමිණෙන සේවකීන් තුල්හිරිය කන්දේල ග්‍රාමයේ නවාතැන්ගෙන සිටින අතර එම ග්‍රාමයට සංචාරණ සීමා පැනවීමට පොලිසිය පියවර ගත්තා. මේ අතර වෛරසය ආසාදනීය රෝගීන් දෙදෙනෙක් අද තොරණ ගෝනපොල ප්‍රදේශයෙන් හඳුනාගත්තා. එමෙන්ම බලංගොඩ වලවවත්ත ප්‍රදේශයේද COVID-19 ආසාදිත පුද්ගලයෙකු අද හඳුනාගත් අතර මීට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ඔහුගේ බිරිඳටද වෛරසය ආසාදනය වී තිබුණා. හැටින් දුඹුරුගිරිය ප්‍රදේශයේ ස්වයන් නිරෝධායනිය සඳහා යොමු කර සිටි අවුරුදු 18ක වයසැති තරුණියකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබූ අතර එම තරුණියගේ පියා, මව සහ සහෝදරයෙකුටද මීට පෙර වෛරසය ආසාදනය වී තිබුණා. මේ අතර ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව අද වසා දැමුණා. මේ අතර එළඹෙන සතියන්තයේ ඇඳිරි නීතිය පැනවීම කෙරෙහි මෙතෙක් අවධානය යොමු කර නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් චවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. සතියන්තයේ ඇඳිරි නීතියක් යොදවීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. රටේ කිසිම තැනක ඇඳිරි නීතියක් දාලා නැහැනේ. නමුත් ඔබ සතියන්ත කියන් තව දින 3ක් තිබෙනවා. දැන් ඕනම අවස්ථාවක අවශ්‍යතාවයක් තිබුණොත් හුදෙකලාවක් හෝ ඇඳිරි නීතියක් දාන්න පුළුවන්. නමුත් මේ යම් කිසි හේතුවක් කියලා දාන්න කිසිම හේතුවක් නැහැ. රටේ ජනතාව දන්නවා මහ ජනතාව එකට එක් රැස් වෙන තැන්වල ටිකක් යම් කිසි ආකාරයේ අවධානමක් තියෙනවා කියලා. ජනතාව මං හිතන්නේ මොන දෙයක් තිබුණත් බුද්ධිය මත්ව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් සතියන්තයේ සියලුම මගී දුම්රිය ගමන් අවලංගු කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ඩයලොග් ආසිය අට සමාගම මගින් හෝමාගම මූලික රෝහලට ඇඳන් 10කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ලබා දී තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවයේ බලගැන්වීම උදෙසා සමාගම මගින් ලබා දෙන සත්කාරයක් වූ මෙම දැඩි සත්කාර ඒකකයේ විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මිය සහ වෙළඳ කටයුතු අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතාද එක් වුණා. බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමත් සමග පළාත් සීමා වෙන් කරන ස්ථානවල විශේෂ පොලිස් මාර්ග බාධක යෙදවීමට අද කටයුතු කර තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙලෙස සංචරණ තහනම කඩකරන්නන් පිළිබඳ නිරීක්ෂණය කර අතරංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය උපයෝගී කරගන්නා බවයි. බස්නාහිර පළාතේ සිට කිසිදු පුද්ගලයෙකුට පිටපළාත් කරා ගමන් කිරීම මෙවන විටත් අත්හිටුවා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට ලබන 15 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බලපැවැත්වෙන මෙම තහනම සම්බන්ධයෙන් අද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් චවෙන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. බස්නාහිර පළාතේ තමයි පසුගිය සති කීපේ පුරාවටම වැඩිම ආසාදිතයන් පිරිසක් සොයාගන්න ලැබුවේ. අපි බලාපොරොත්තු වෙනා ඉල්ලා සිටන ඕනකමින් මේ දින හතර මේ ගැන තේරුම් අරගෙන අනිකුත් ප්‍රදේශවලට පැතිරීමට තියෙන අවධානම නැති කිරීම සඳහා ඔබගේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්නයි කියලා. මේ අතර ඊයේ සිට බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කිරීමත් සමග එම කටයුතු කළමනාකරණය කිරීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් පුද්ගලයන් සංචාරන සීමාවලට අනුගත වෙමින් කටයුතු කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට විශේෂයෙන්ම ගුවන් හමුදාවේ සහාය ලබාගෙනයි මේ කටයුතු සිදු කරන්නේ. යම් කෙනෙක් එම සංචාරන සීමා එවැගේම නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් ඩ්‍රෝන කැමරා මගින් ලබා දෙන දත්ත අනුව ඒ අවස්ථාවේම විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ කණ්ඩායම් යොදවා අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. බස්නාහිර පළාතෙන් පිටවීම ලබන ඉරිදා රාත්‍රිය වනතුරු තහනම් කර තිබෙනවා. එම මාර්ග බාධක වලින් යම් කිසි කෙනෙක් පිටවෙනවා නම් ඒ සම්බන්ධව පරීක්ෂා කරනවා. එහෙම කවුරු හරි කෙනෙක් පැමිණලා තියෙනවා නම් නිසි අවසරයක් නොලබා විශේෂයෙන්ම ඒ අය යම් නිවසක නැත්නම් නවාතැන් පොළක විවේකාගාරයක ඉන්නවා නම් ඒ අය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන එම ස්ථානෙම දින 14ක නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඉන්පසුව ඔවුන් නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එවැගේම අපි බුද්ධි නිලධාරීන් යොදවා යම් කිසි ගම මකට ස්ථානයකට එවගේ අය පැමිණලා තියෙනවා නම් පරීක්ෂා කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරනවා. සා බස්නාහිර පළාතෙන් කිසිම හේතුවක් මත පිටව යන්නට එපා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ මේ මායිම් හරහා පිටව යාමට අපි අවස්ථාව දෙනවා. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාළ වන අංශ වෙත නමුත් ඒවා අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් විය යුතුයි. ඒ වගේම ඕනෑම කෙනෙකුට බස්නාහිර පළාත තුළට ඇතුළු වෙන්න පුළුවන්. මෙම කාලය තුළ කිසිම ප්‍රශ්න සාගත තත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් එමෙ ඇතුළු වෙනවා නම් ඔවුන් සැලසුම් කරගත යුතුයි. ඉරිදා මේ අතර ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනිමින් අද පස්වරුවේම පොලිසිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකායෙක්ව මෝදර මට්ටක්කුලිය ආදී ප්‍රදේශ රැසක විශේෂ මෙහෙයුම් සිදු කළා.
මෙම මෙහෙයුම් වලදී සංචාරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස හුදකලා කර ඇති සහ සංචාරණ සීමා පනවා ඇති ප්‍රදේශවල ඉදිරියටත් මෙහෙයුම් සිදු කිරීමට කටයුතු කරන බවයි ආරක්ෂකංශ පවසන්නේ. මෙතර බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සාහ කරනන් වැළැක්වීම උදෙසා බස්නාහිරින් පිටවන ප්‍රධාන මාර්ග සියල්ල ආවරණය වන පරිදි ආරක්ෂාව තර කිරීමට පියවරගෙන තිබුණා. මේ බස්නාහිර සහ දකුණු පළාත වෙන් කෙරෙන අලුත්ගම බෙන්තර පාලම අසල ස්ථාපිත කර ඇති ප්‍රධාන පොලිස් මාර්ග බාධකයයි. වයඹ සහ බස්නාහිර පළාත් සීමාවේ ස්ථාපිත කර ඇති ප්‍රධාන මාර්ග බාධක අතර මීගමුව හලාවත ප්‍රධාන මාර්ගයේ කොච්චිකඩේ පාලම අසල ඇති පොලිස් මාර්ග බාධකයේ පැවති තත්ත්වයයි මේ. අවිසාවෙල්ල තල්දුව ප්‍රධාන පොලිස් මාර්ග බාධකයේ යොදවා තිබුණේ බස්නාහිර පළාතෙන් සබරගමුවට පැමිණෙන්නන් හඳුනා ගැනීම සඳහායි. බස්නාහිර සහ සබරගමුව පළාත් වෙන් කෙරෙන වරකපොල හැලගල ප්‍රදේශයේද තවත් පොලිස් මාර්ග බාධකයක් ස්ථාපිත කර තිබුණේ ඊයේ රජය නිකුත් කළ නියෝගයට අනුවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඔස්සේ බස්නාහිර පළාතෙන් දකුණු පළාතට සංචරණය වන්නන් අතර කිරීම සඳහා මේ මාර්ග බාධකය යොදවා තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසලයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත් තීරණයට අනුව ඊයේ රාත්‍රී 10 සිට 15 වෙනිදා දක්වා බස්නාහිර පළාත තුලට පැමිණීමට තෝරාගත් දුම්රිය සඳහා අවසර ලබා දී තිබුණත් බස්නාහිර පළාතෙන් පිටව යාමට අවසර ලබා දී තිබුණේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා දුම්රිය සේවය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ ලබන 14 සහ 15 යන සතියන්තය තුල රජයේ නිවාඩු දිනයන් නිසා සියලු මගේ දුම්රියන් ධාවනය අවලංගු කිරීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ රැඳී සිටින පුද්ගලයන් හට ඉන් පිටවීම තහනම් කිරීමත් සමග වෙනත් පළාත් කරා යාමේ අපේක්ෂාවෙන් කොළඹ කොටුවේ රැඳී සිටි පුද්ගලයින්ද අද මෙලෙස දක්නට ලැබුණා. ඔබ ඇලෙත් live at 8 සමගින් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රමුඛ මැතිවරණ කොමිසමේ නිල කාලය අදින් අවසන් වනවා. මහින්ද දේශප්‍රිය මහතා සමග ගැනීමට පෙර අද අපි ඔහු සොයා ගියා. මහින්ද දේශප්‍රිය මහතා එහි සභාපතිත්වයේ දරන අතර මහාචාර්ය රත්නජීව නූල් සහ නලින් අබේසේකර මෙරට පළමු හෙවත් වර්තමාන මැතිවරණ කොමිසමේ සමාජිකින් ලෙස කටයුතු කළා. අද තමයි අපේ මැතිවරණ කොමිෂන් සභාවේ අන්තිම දිනේ. විශ්වෙන් සංශෝධනයේ තියෙනවා අපේ කොමිෂන් සභාව කටයුතු කරන්න ඕන කියලා ඊගාව කොමිෂන් සභාව පත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අද නැත්නම් හෙට එහෙම නැත්නම් ලබන සඳ වෙනකොට නව කොමිෂන් සභාව පත් කරයි යම් ආකාරයකින් නව කොමිෂන් සභාව පත් කරේ නැත්නම් අපි ලබන සුමානයේ සමහරලාට අපි රැස් වෙන්න පුළුවන්. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන මැතිවරණ කොමිසම ස්ථාපිත කළ අතර එහි සභාපතිත්වයේ දරූ මහින්ද දේශප්‍රිය මහතා අපේ රටේ කාතරත් ජනප්‍රසාදය හිමිකරගත් පුත්කලෙක්. මෙරට මැතිවරණ ක්‍රියාවලියේ ගෞරවනීය භාවය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ 37 වසරක රාජ්‍ය අධ්‍යක්ෂීම් සපිරි මහින්ද දේශප්‍රිය මහතා තම සේවා කාලය පිළිබඳ මෙලෙස සිහිපත් කළා. බාධක අනන්ත ප්‍රමාණව අපට අරුව බලපෑම් කරේ නැහැ. සමහර කාලවල මට හොඳටම බැනපු කාලවල තියෙනවා. හැමදාම බැනුම් අහන අයත් නැහැ. හැමදාම ප්‍රශංසා ලබන අයත් නැහැ. ඒක ලෝක ස්වභාවය. දැන් මේ මෙචවරණ කළමනාකරණය පිළිබඳව කටයුතු වල නිරත වීම දැන් හොඳටම ඇති. දේශපාලන පක්ෂ අපගේ නිලධාරීන් විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයෙන් එලිම් කරලා තියෙනවා. නමුත් යනවායි යනවායි කියලා ඉඳලා අපෝ වින්ද එහෙම එන්න බෑ. ගෙවුණු කාලයේදී රාජ්‍ය සේවය සතුටින් අවසන් කර නිවසට යන්නේ දැයි අප එතුමන්ගෙන් විමසුවා. ගෙදර කොමඩ තමදාම මම කියන්නේ මිය ගියත් එයා සතුටෙන් මිය යන්න ඕනේ. දුක් වෙන්න ඕනේ තමම වරද කරලා යනවා නම් පමණයි. තනතුරක සේවය නොකරත් මගේ විශ්වාසයක් නැහැ. විශ්වාසයක් ලැබෙන්නේ හුස්ම ගැනීම නැවතුන දවස විතරයි. මැතිවරණ පරිපාලනයේ අධ්‍යක්ෂ සම්භාරයක් ඇති දේශප්‍රිය මහතා දේශපාලනයට පැමිණෙයිද? නැ යෝජනා අනන්ත ප්‍රමාණ. මැතිවරණයට එහා යමින් පක්ෂ විපක්ෂ සියල්ලන් සමගින් රටක් ආදරය කළ දේශප්‍රිය මහතා කාටත් මතකයේ මැවෙන්නේ සරල පුත්කලයෙකු ලෙසයි. ඕනම රැකියාවක් කරන කෙනෙක් රැකියාව සතුටින් කරොත් ඒක තමයි තෘප්තිවත්ම වේ. මොකද මම සතුටෙන් ඉඳේ කියලා මම බත් පියන් දෙකක් කන්නේ තුනක් කන්නේ. අරත් සතුටේම අපි සතුටේ. සතුට වෙන්නේ තමන් කරන ආරක්ෂාව හරියට කරා. අදත් හෙටත් කවදත් ලාංකේය මැතිවරණ ක්‍රමය පිළිබඳ කතා කරද්දී අමතක නොවන මතකයක් එක්කල මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය
නම් මේ සුදුරු මිනිසාට අපේ ගෞරවනීය ආචාර්ය මෙලෙස පුද කරනවා. කොවිඩ් හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මృతදේහයන් භූමද දානය කිරීමට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ අදහස් පළවෙනවා. අද දිනේදීත් පාර්ශව කිහිපයකින් ඒ පිළිබඳව අදහස් පළ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජනය කරන ડોક્ટર ජයසුම මණ්ඩාර ඊයේ කියන එක මම අහගෙන හිටියා. ගෙවල් වල මිය යන කොවිඩ් 19 ආසාදිතයන් පිළිබඳව එතුමන් කියනවා ජනතාව අතර බීතිකාවක් ඇති කරනවා. අන්න ප්‍රවේශම් වෙන්න පාංශු කූල නැහැ, ගුණකතන නැහැ, සුදු කොඩි නැහැ. මම හිතන්නේ ඉතින් මේක මොකද මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිසමා විසඳුමක් ආණ්ඩුව ලබා දෙයි කියලා ඉතාම බැගෑපත් ඉල්ලීමක් අපි නිතරම කරනවා. මේ වෙලාවේදී අපි බලන්න ඕනේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න විශේෂඥයන් සහ ප්‍රධානීන් निर्देश මෘතදේහ භූමදාන කිරීමට ඉදිරිපත් වෙති යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස අදහස් පළ කළා. මතුවා මේ තව්හිද් ජමාත් සංවිධානයේ විසින් ලිපි රීසයක් නිකුත් කරලා තියෙනවා. දැන් සමාජ මාධ්‍ය හරහා ඒක ප්‍රචාරය වෙනවා. කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම් ජනතාව භූමි දාන කරන්න අවසර ලබා දෙන්න කියලා. ඒ අයගේ ඒ කටයුතු කරන්න යම් කිසි ප්‍රදේශයක් නියම කරලා තියෙනවා. ඒ හැමතැනම නෙවෙයි. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් කියසම්. ඉදිරියේදී බෞද්ධ ජනතාව සහ හින්දු ජනතාව තමන්ගේ පාංශු කුල දීම සම්බන්ධව සහ සංස්කෘතික අංග ඒ විදිහට ඉෂ්ට කරන්න ඕන කියලා ඉල්ලීමක් කරොත් ඒකට අවස්ථාව ලබා දෙනවද? ඔව් ඉතින් දැන් එයාලා හැම මේව කරන් කිව්වා එයාලට යන්න බෑ ඒක පිටිපස්සේ ඒකට අදාළ නිදාට අරන් ගිහලා ඒ වැඩේ ටික කරනවා. ඒ වගේ සෞඛ්‍ය නීති රීති වලට පටහැනි නොවන විදිහට කරනවා. හැබැයි ඉස්සලම් බැරෙන්න ඕන මරණ එකෙන් බේරෙන්න. අමාත්‍ය මණ්ඩලය භූමි දානය කරන්නවත් ආදාහනය කරන්නවත් තීන්දුව ගන්න තරක් නෙවෙයි. ඒකට තමයි සෞඛ්‍යංශයේ විශේෂඥයින් ඉන්නේ. අමාත්‍ය මණ්ඩලය තුල මේ ගැන යම් සාකච්ඡාවක් සිද්ධ වුණා කිසිම තීරණයක් ගත්තේ නැහැ. ඉතින් අවසනාවට ගරු අධිකරණ ඇමතිතුමා තමන්ගේ සමාජ මාධ්‍ය මගින් එවැනි තීරණයක් ගත් බවට ඇඟවෙන විදිහේ සටහනක් තබලා තිබුණා. ඒකත් එක තමයි මේ අනවශ්‍ය ආන්දෝලනයක් ඇති වුණේ. තවත් දේශීය පුවත් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නයි මේ සූදානම. යුදහාමුදාට එක්කෝ අලුත්ම රජිමේන්තුව ගැනයි මේ. යුදහාමුදා ඩ්‍රෝන රජිමේන්තුව ආරම්භ කිරීමේ සමාරම්භ උත්සවය අද පෙරවරුවේ යුදහාමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුදහාමුදා මූලස්ථානයේදී පැවැත්ුණා. මෙහිදී විවිධ මාදිලියේ ඩ්‍රෝන යානා පිළිබඳව දැනුවත් කිරීමද ප්‍රදර්ශනය කිරීමද කෙරුණා. මේ ඩ්‍රෝන රෙජිමේන්තුවෙන් අපිට ආපදාවලදී විවසනවලදී අපි සාදපු මේ රෙජිමේන්තුව තුළ මේ රටත් ජනතාවත් වෙනුවෙන් කළ හැකි සුවිශේෂී රාජකාරියන් කිහිපයක්ම තිබෙනවා. අවස්ථානුකූලව ගත යුතු තීරණ ගැනීම සඳහා මෙවැනි උපකරණ අනිවාර්යයෙන්ම හමුදාවකට අත්‍යවශ්‍ය කරුණක්. මෙවැනි රෙජිමේන්තුවක් ආරම්භ කිරීමට ලැබීම තාමත් සන්තෝෂ වෙනවා. ස්වර්ණවාහිනී රන්වරම් දිනාගත් වාසනාවන්ත ප්‍රේක්ෂකයන් ගැනයි මේ තොරතුරු. ඊයේ මුල්ම රන්කාසි ජයග්‍රාහකයා බවට පත් වූයේ කහවත්තේ චමිලා සමන්ති මහත්මියයි. රාත්‍රී 7ට විකාශය වන ඇලඩින් ටෙලිනාට්‍ය අතරතුර රන්කාසි දිස්වන වාර ගණන නිවැරදිව සඳහන් කර 7775ට SMS කිරීම මගින් ඇය මෙම ජයග්‍රහණය මි කරගත්තා. ස්වර්ණවාහිනී නාට්‍ය නරඹල රන්කාසිය දිනාගත්තා. ඒ වගේ ඕගොල්ලොත් නාට්‍ය බල රන්කාසිය දිනාගන්න. අක්නි පියාපත් නරඹා රන්කාසි වරම් දිනා ගැනීමට ඊයේ වාසනාව උදා කරගත්තේ ගෝණපල පදිංචි රෝහිණී අබේවර්ධන මහත්මියයි. ඇත්තටම හරිම සතුටුයි. ඔයාලා සියලු දෙනාගෙන තිල්ලා සිටිනවා ස්වර්ණවාහිනිය බලන්න SMS කරන්න රන්කාසි ඇස්සේ තෙමෙන්න කියලා. ඊයේ හොඳ වැඩේ නරඹන අතරතුර දිස්සු රන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර 7775ට SMS කරමින් රන්කාසි දිනාගත්තේ කැස්පෑවේ මල්ෂා මිනෝලි අලුත්ගේයි. හදවතේ කතාව අතරතුර සේමලාණ්ඩුවේ WM භාග්‍යා දිල්ෂානි රන්කාසි වරම් හිමි කරගත්තා. සීන සමාගම ටෙලිනාට්‍ය නරඹා ඊයේ දින ජයග්‍රහකයා බවට පත් වූයේ මාතලේ පදිංචි නදුෂිකා සෙව්වන්දිසෙන විදත්නයි. අදත් රන්කාසි වරම් හිමි කර ගැනීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. ඒ සඳහා රැඳී සිටින්න ස්වර්ණවාහිනී ටෙලි පෙළහර සමගින්. දැන් රට වටින් අටට. රට වටින් අටට.
කිලිනු චේතුණ්ඩමන් නගර ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් අටහි විරිදි පිරිමි දරුවෙකු මිය ගියා. අද පෙරවරුවේ දරුවා උදෑසන ආහාර ගනිමින් සිටියේදී මෙම අනතුර සිදුව තිබෙනවා. පොල්කටුවකට හිසසිරු වූ වඳුරෙකු ගාල්ල වක්වැල්ල දීපාගොඩවත්ත ප්‍රදේශයෙන් සිටියේදී අප කැමරා කාචයට හසු වූ අයුරු ඉමේ. වඳුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් මේ පිළිබඳව වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. මීරිගම ප්‍රදේශය ආශ්‍රිතව අද 3FM බඩුමල්ල වැඩසටහන ක්‍රියාත්මක වුණා. උණුසුම් පුවත් එසැනින් දැනගන්න www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ සමගින් live@8 සමගින් සමුගන්නයි මේ සූදානම. යලි හමු වීම රාත්‍රියේ 10ට. සුබ රාත්‍රියක්.